ඔයා මොනවද කියන්න හදන්නේ? ලියෝ මම ප්‍රෙග්නන්ට්. ඒ තියෙන සියලුම කැපුම් තුවාල කිසියම් රටාවකට අනුව සිද්ධ කළ තියෙන ආකාරය පිළිබඳ. යා මට වදයක් එන්න එපා. කීයට විතරද මේක වෙලා තියෙන්නේ? තවස් තමයි මට මෙතනට ගෙනත් දාලා තියෙන්නේ. මාර ශාක්‍ය හම්බුනද? ඔය කියන විදිහම මනෝව්‍යාකූලතාවයකින් තෝරගත්තොත් නම් ඊළඟ බුදු පිළිගන්න ඉඩක් වෙන්න පුළුවන්. මොකක්? මේක මේ විදිහට වෙන්න දෙන්නේ. මේ දෙවෙනි වීමනේ. මෙතන ඉපස්සේ මේ කේස් එක හැන්ඩල් කරන්නේ ස්ටේලා. ඉතින්ද? මම්මගේ උපරිමයෙන් මේ කේස් එක හැදුවා. මම මේක දන්නවා. මේක බාර දෙන්න ඔයා අර වෙන කෙනෙක් මම දන්නේ. This is the beginning of a kill. මෙහෙම හැමදාම කිල්ල මැරෙද්දී මිනිස්සු අහන දේවල් වලට අපි කොහොමද උත්තර දෙන්නේ?
මිනිසුන්ගේ කටවල්ලානේ නෙවෙයි අපේ ජොබ් එක. දැනටම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා ඉවරයි. මං එක්කගෙන බලාගන්න. ෆයිල් දෙලා. අරේ මම ආසයක ප්ලේ කරලා පෙන්නන්නකෝ. වයලින් එක? නංගි මියුසික් කරනවද? ඔව් සර්.
මේ පාර වොකල් ඕවර් සෙරමනි එක යක් සින්දුවක මේ ඉන්නවා කියලා ගොඩ සතුටින් හිටි. මොකක්? මෙතන දැන බුදු විශේෂ පොතක්. ප්‍රතිම පොත කලකරුවන් ඇගෙනුට ලක්කරන සම්මානීය වක්‍රය. මොකද ඔත් 2021. මෙවරත් කලකරුවන් රසිකයේ සහභාගීත්වයෙන් ගායන උපාදන රංගන අවස්ථා සමගින් මේ මාස 30 වන දින සබ් සහායක නෙළුම්පොළ රඟ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. එදින සජීවී විකාශය BSIGB ඔස්සේ බලාපොරොත්තු වන ඕර්ඩ් සෙරමනියකට නොමිනේට් වෙච්ච කිලු සුන්දරමයි නැල්ල තියෙන්නේ. එහෙනම් අපි ඕර්ඩ් සෙරමනියකට නොමිනේට් වෙච්ච කිලු පස්සේ තියෙන්න ගත්තා. එපායි නේද? ඇයි? මේක මට මගේ විදිහට කරන්න තියෙනවා. ඒවන් මට ඔයාව විශ්වාසයි. ඒත් අපිට අවධානයක් ගන්න බැහැ. මම මේක ගැන බලලා නැහැ. මම විශ්වාස කරනවා. අපි මේ සෙල්ලම් කරන්නේ අහිංසක කෙල්ලගේ ජීවිතයක් එක්ක. අහිංසකද නැද්ද කියලා බලාගන්න අපි මේ ප්‍රශ්නේ තමයි සඳහුවේ. කොහොකටත් මේ ගැන එළියට දැනුම් දෙන්න එපා. මිනිහ මරුවත් හොඳ අවධානයක් ඇත්ත. හරි, එයා වැඩේ කරගෙන යන්න. මොනවාරි අවශ්‍යතාවයක් වුණොත් මට කෝල් කරන්න. එන්න විශේෂයෙන් මේ ගැන මීඩියා වලට නම් දැනුවත් කරන්න එපා. ඒවන මීඩියා හදන විදිහක් නැහැ. Evan,
ඔයා යාගේ බොයෆ්‍රෙන්ඩ් නම් හොඳට දන්නේ.